මැත්තට මති විසබීජ නසන කරාබුනට තෙරතින ලෝගාට වලින් මදින් ඕනේ. අපි දැම්මා ජයන්ත ධර්මදාස මහත්මයා ක්‍රිකට් ගහලා නැහැ, සුදුසු කම් එයාට නැහැ. ඒ වගේම එයා තව එකක් එයාට අපි දැම්මා, එයා මේ සේවාවයක් සපයනවා ක්‍රිකට් සංගමයට. මෙයා මිලියන් ගානක් ක්‍රිකට් බෝඩ් එකෙන් මෙයාගේ හොස්පිටල් එකට එනවා. මෙයා කන්ට්‍රැක්ට් එකක් ගහලා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ. මෙයා තමයි ස්පොන්සර්, හෙල්ත් කෙයා ස්පොන්සර් පාර්ට්නර්, රයිට්? එතකොට මෙයා ක්‍රිකට් තියා, මං හිතන්නේ, මං කියන්නේ ඉතින් ඇත්තටම කිසිම ක්‍රීඩාවක් කරලා නැහැ. මේ වගේ වැඩ කරන්නේ කිසිම ක්‍රීඩාවක් කරපු නැති කට්ටිය තමයි. ක්‍රීඩාවක් කරපු කෙනෙක් මේ වගේ ඒවා කොහොමත් පිටිපස්ස දොරෙන් එන්නේ නැහැ. ඉතින් මේක තනිකර මේ මම හාන්නේ, මේකලන්ට මේක පේන්නේ නැද්ද, දැක්කේ නැද්ද කියලා තමයි මම අහන්නේ. අපි මේකටත් මම යනවා අනිවාර්යයෙන්ම. මම නඩුමගට යනවා. මේක උසාවියෙන් මම තීන්දුවක් අපි අරගන්නවා. අපි දන්නවා මේ රටේ ඉන්න නීතිය. දැන් අපි දැක්කා ගවර්මන්ට් එකයි ඒ අතර තිබ්බ ඒ හරි සාධාරණ නීතියක් ඉතු වෙනවා කියලා අපි දන්නවා. අපි මේක අනිවාර්යයෙන්ම මම යනවා මේකට උසාවිය යන විදිය. මම ඔබතුමාලට කියන්න කැමතියි. මොකද මේ මේ මෙහෙම නැති එක්කෙනෙක්ව මේ අහිංසක මොහන්ඩිසිල්ව මහත්මයාව බොරු මේකක් දාලා නොකවුට් කරලා එන්න. හැබැයි ඉතින් අන්තිමට ගියත් අන්තිමට මමත් ඉල්ලනවා මෙතන, රයිට්? මටත් තියෙනවා චාන්ස් එකක්, රයිට්? මොහන්ඩිසිල්වම නැති වුණත්, කිඹුල නැති වුණත් හුණා හරි ඉන්නවා, හරිද? කොමාරි අපි දිනනවා, ඒක නෝ චාන්ස්. හැබැයි අපි මේක මෙතනින් නැවැත්වුවේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම මේක ඉස්සරහා එන මිනිස්සුන්ට අසාධාරණයක් වෙනවා. දැන් අරවින්ද සිල්වා මහත්තයාට ඉල්ලන්න බෑ, රයිට්? මේ නීතිය අනුව මොහන්ඩි සිල්වා මහත්තයාට බෑ, අරවින්ද සිල්වා මහත්තයාටත් බෑ ඉල්ලන්න. ජයන්ත ධර්මදාස මහත්මයාට කවුද? අරවින්ද සිල්වා. මේක තනි කරම මේක අපි දැනගෙන හිටියා සුමාන දෙහිකට තුනකට ඉස්සෙල්ලා. මොහන්ඩි සිල්වා මහත්තයයි ශම්මිසිල්ව මහත්තයවත් නොකවුට් කරන තමයි දැම්මේ. මේකලන් මට අපිට දාලා ඉවල තිබ්බා මමත් 2005 හිටියා කියලා. මේකලන්ට හොයාගන්න බැන්න මම 2005 හිටියේ නෑ, රයිට්? මම හිටියේ 2001. ඉතින් අනිත් එක 2015 යම් දූරයක් දැරුව කියලා තමයි මේ යම් දූරයක් කියන්නේ ඔෆිස් බෑරස්. මොහන් ඩිසිල්ව මහත්තයයි රවින් ඩිසිල්ව මහත්තයයි දෙන්න රවින්දු වික්‍රමරත්න මහත්තයා දෙන්නව එයා එකලන් ඔෆිස් බෑරස්ලා හැටියට හිටියේ. එතකොට දැන් 2015 ඔෆිස් බෑරස්ලා හැටියට ජයන්ත ධර්මදාස මහත්මයා සභාපති, නිශාන්ත රන්තුංග මහත්තයා සෙක්‍රටරි, හිරන්ත පෙරර මහත්මයා ඇසිස්ටන්ට් සෙක්‍රටරි. මේ තුන් දෙනාම අපි මේකට ඔබ්ජෙක්ෂන් දැම්මා. මේ ඔබ්ජෙක්ෂන් මේගොල්ලන්ට පේන්නේ නැහැ, රයිට්? මං කියන්නේ මේක හරිම අසාධාරණයක් මෙතන වෙලා තියෙනවා. ඔබෝලා හරි විදියට මේක ක්‍රියයි කියලා මට හිතෙනවා. මොකද ඔගොල්ලන් කැමති නෑනේ දැන් ශ්‍රී ලංකා ටීම් එක පරදිනකොට ඩිවිෂන් 3 එකෙක්ව කැප්ටන් කරන්න. ඒ වගේ තමයි ජයන්ත ධර්මදාස මහත්මයා. ශ්‍රී ලංකා ඩිවිෂන් 3 ගහන එක්කෙනෙක්ව ශ්‍රී ලංකා කැප්ටන් කරනවා වගේ තමයි ජයන්ත ධර්මදාස මහත්මයා හොරෙන් ඇවිල්ලා ශ්‍රී ලංකා ටීම් එක රින් ගන්න යන්නේ, රයිට්? ඉතින් ඒකින්දා මම කියන්නේ මේක සාධාරණීකරණය කරලා ඔබලා මේව ගන්න. අනිවාර්යයෙන්ම අපි දන්නවා රටේ තියෙන නීතිය හැටියට අපිට නීතියෙන් ලොකු සාහනයක් ලැබෙන විදිහ අපි දන්නවා.